මේ පෙන්ලා තින මෙතන ඊට අමතරව මේ ඉදිරිය තින කඳු ගැටිය තමයි මේක මේ පෙන්ලා තින මේ දල ආකෘතිය. ඒතකොට ඉස්ලාම 1921 මාසෙ 21 ළමයි ඉස්ලාම කොළඹ ඉඳලා දෙමෝදරට කෝච්චියක් ඇවිල්ලා තින මෙතෙන්ට කෝච්චියක් ඇවිල්ලා තින 1921 මාර්තු 21. ඒතකොට මෙතන දැන් අවුරුදු 105කට වඩා කාලයක් වෙනවා කාලේ. ආයු කාලේ. ඒතකොට මේක හදලා තියෙන සුද්දනේ කෝච්චිය මෙහෙට 1921 මාර්තු 21 ඉඳලා ආපහු මේ කෝච්චිය ආපහු හරවගෙන ගියා. ඒ මොකද හේතුව කියනවනම් මෙතන අඩි 80ක බෑවුමක් තමයි තියෙන අර කර්පෙන්ඩන් ගහට යයි. ඒතර මේ අපි හිටගෙන ඉන්නේ බින්ගේ උඩ. ඒතර අපි හිටගෙන ඉන්න තැනයි. ඒතර පහල බෑවුමයි බලමු පහ ට්‍රැක් එකයි. ඒතර අඩි 80ක බෑවුමක් තමයි තියෙන්නේ. මේ අඩි 80 බෑවුම සුද්දර බැරිලා තියෙනවා මේක ප්ලෑන් කරගන්න. කිලෝමීටර් 12ක් විතර ඈතින් යන තමයි මෙයා සැලසුම් කරලා තියෙන්නේ බදුල්ලට කෝච්චි පාර හදා යන්න. ඒ කොහොම නමුත් ඒ මේ ඉන්නකොට මේ කන්දේ ඉඳලා තියෙන ඉතිහාසය කියන කතාවට මේ කන්දේ ඉඳලා තියෙන හරක් බලාගෙන මිනිස්සු. ඒ මිනිස්සු ගොළුයි. ඇත්තම ගොළු මිනිස්සුන්ට කතා කරන්න බෑනේ. ගොළු මිනිස්සුන්ට මේකේ තේල්ලා තියෙනවා මේගොල්ලෝ ට්‍රයි කරන්නේ මේකට කියලා. ඊට පස්සේ කරේ තිබ්බ රෙඩිකල්ලෙන් මේ ජටාව ගහලා පෙන්ලා දෙනවා. ජටාව කියන්නේ අපි සීයලා සුම්බරේ මැන්නේ ඉස්සෙල්ලා සුම්බරේ කියන්නේ. ජටාව ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ අඩි 80 බෑවුම මේ ලංකාවේ ඉඳලා තියෙන ලක්ෂපාන විදුලි බලාගාර මහතුගේ ඉංජිනේර කෙනෙක් ඩීජේ විමල සූරේන්ද්‍ර මහත්තයා. ඒ මහත්තයාම තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ අඩි 80 බෑවුම එයා කරලා තියෙන්නේ දික් අඩි 44කට එක අඩිය ගානේ පහත් කරලා තියෙනවා මේ කන්ද වටේ වටරවුම. කන්ද වටේ වටරවුම තියෙනවා කිලෝමීටර් මීටර් 800ක් මේ කන්ද වටේ ස්ටේෂන් ළඟ ඉඳලා පටන් ගත්තම මේ කන්ද වටේ වටරවුම මේ ඉස්සරහා ටනෙල් එකට ඒ කියන්නේ පිංගේ ළඟට කිලෝමීටර් මීටර් 800ක් තියෙනවා මේ කන්ද වටේ වටරවුම. ඒතර කොහොම නමුත් මේක හැදුවා. මේ බින්ගේ තියෙනවා මීටර් 127 දිග මේ ගල තියෙනවා මීටර් 50ක් විතර යට. කොහොම හරි ගල් කොහොම කුළු ගඩියලෙන් හරි මොන හරි ගහලා මේක ඒගොල්ලෝ බින්ගේ හැදුවා. ඒ දවස්වල දැන් අවුරුදු 105ක් කියන 120ක් කියන්නේ මේ තාක්ෂණයේ අතුරු සමර දිනු නැතුව ඇතිනේ. කොහොම හරි මේක හදලා මේක බින්ගේ හැදුවා මේ විතර. 1924 පෙබරවාරි 5 වෙනිදා තමයි කොළඹ ඉඳලා බදුල්ලට ප්‍රථම කෝච්චිය ගිහිල්ලා තියෙන්නේ. මම මේ ගිරියෙක් වගේ නිකන් කිව්වට මේ අර උඩ නෝටිස් එක ගහලා තියෙනවා. නැත්නම් ඉතින් මම නිකන් කියන්නේ නැහැ ඕගොල්ලෝ බොරු කියලා වැඩක් නැහැ නේ. ඉතින් ඒක තමයි මෙතන විස්තරේ. ඊට අමතරව මේක බලන්න වී පොයින්ට් එකක් තියෙනවා. වී පොයින්ට් එක කියන්නේ මොකද කියනවා? මෙතන විශේෂ ලක්ෂණ තමයි ගොඩක් මේ විදේශ සංචාරකයන් යනවා එතන බලන්නේ. එතන ඉඳලා තමයි ගොඩක් බලන්නේ. මුහුදු මට්ටමින් ඉඳලා අඩි 4000 උසයි එතන භූමිය. ඒ ගියාට පස්සේ එතෙන්ට මේ ඌව පළාතෙන් ලොකම කන් තමයි නමුළු කුළු කන්ද, ඇල්ලරොක් එක, පුංචි සිරිපාදි, හඳ පනාගල 30 කෙටින්ද, ඊට පස්සේ හම්පුතලේ පැත්ත, ලිප්ටන් සී පැත්ත සම්පූර්ණම වටරවුම කිලෝමීටර් 9ක් වෙනවා මේ එන කෝච්චිය. දැන් කෝච්චිය එන්න දෙනවා. ඒ කෝච්චිය ඕගොල්ලොන්ට පේන්නේ මෙතන හිටියොත් මේ ඉස්සරහින් එනවා. ඉස්සරහින් යනවා මේ ස්ටේෂන් ළඟ නතර කරනවා. මෙතන නතර කරනවා, මෙතන කට්ටිය බහිනවා, කට්ටිය නගිනවා කෝච්චියට. ඊට අමතරව මෙතන නතර කරලා වෙලා නැවත මේ කන්ද වටේ තමයි කෝච්චියේ ගමන් කරන්නේ. මේ කන්ද වටේ ගිහිල්ලා මේ ඉස්සරහා බින්ගේ ඇතුලෙන් තමයි ඇතුල් වෙලා බදුල්ලට යන්නේ. ඒ කියන්නේ මේ ස්ටේෂන් එක යටින් තමයි කෝච්චිය යන්නේ. මෙතන විශේෂ ලක්ෂණය තමයි මේ දෙමෝදර දුම්රිය ස්ථානයේ ඇතුළු වීම පිටවීම දෙපාරක් වෙනවා මේ ස්ටේෂන් එකේ කෝච්චිය. ලංකාව අනිත් කෝච්චි ස්ථාන වලින් ගියාම කෝච්චිය ගියා විතරනේ. මේකම නෙමෙයි ඇතුල් වෙනවා පිට වෙනවා. දැන් බදුල් යන කෝච්චිය යනවා එකපාරක් යනවා අර පැත්තෙන් පිට වෙනවා. ඒ පිට වෙන කිලෝමීටර් මීටර් 100ක් මේ කන්ද වටේ ඇවිල්ලා නැවත බින්ගේ යටින් ස්ටේෂන් එක හරහා යනවා. ඒක තමයි මෙතන විස්තරේ. බදුල් යන කෝච්චිය ගියා ආවත් ඒක තේරෙන්නේ නැහැ.